ගෙදර ඉඳන් ටියුෂන් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඔ ටීවී හඳුන්වා දෙන ටීවී තක්ෂලාව EOD Education on Demand දැන් පීඔ ටීවී වෙතින් අද 2019 මාර්තු 29 සිකුරාදා සිරස්තල හෙළ සිනමා අමරේ රිදී සීනුව ඇන්ජලින් ගුණතිලක දිවිසැරියට සමුදේ විදුලි කප්පාදුව ගැන ඇමති රවි සමාව අයදී අලුත් අවුරුද්දට විදුලිය කැපිල්ලක් නැහැ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිසිම විදුලි කප්පාදුවක් ඇති කරන්නේ නැහැ. ඉන්පසුව කංචිපාණි ඉම්රාන්ට රැඳවුම් නියෝග පිටුවහල් කෙරුණු අපරාධකරුවන් අධීක්ෂණයට සත්පුද්ගල කමිටුවක්. මිරිච්චවිල තෙල් පිරිපහදුව පිළිබඳ අවසන් තීන්දුවක් ගෙන නැහැ. ප්‍රධාන ආයෝජකයා ජාත්‍යන්තර මාධ්‍යයට කියයි. From Other Derana. This is Other Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්ම වසරේ ප්‍රවෘත්ති සපයන්නා ලෙසින්ද සම්මානයෙන් පිදුම් ලැබූ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශයත් සමගයි ඔබ මේ එක්වන්නේ. දුබාහි සිට මෙරටට පිටුවහල් කළ අපරාධකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන අධීක්ෂණය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනිවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සත්පුද්ගල කමිටුවක් පොලිස්පතිවරයා විසින් පත් කර තිබෙනවා. මේ අතර මෙරටට පිටුවහල් කළ කංජුපාණි ඉම්රාන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ටාසය රැඳවුම් නියෝගයක්ද ලබා ගෙන තිබවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම මෙරට සිදු වූ ඝාතන ඇතුළු අපරාධ රැසකට පොලිසියට අවශ්‍යව සිටි මුහම්මද් නජීම් ඉම්රාන් නොහොත් කංජුපාණි ඉම්රාන් ඩුබයි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු ඔහුගෙන් පැය 15කට ආසන්න කාලයක් ප්‍රශ්න කරනු ලැබුවා. පොලිසිය සඳහන් කළේ ඔහු මාලදිවෙන වෙත පැන යාම සඳහා සැලසුම් කර තිබූ බවයි. අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ඊයේ රාත්‍රියේ ඔහුව කොළඹ අපරාධ කොට්ටාසය වෙත රැගෙන එනු ලැබුවා. මේ අතර කංජුපාණි ඉම්රාන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ටාසය විසින් රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබෙනවා. මේ අතර කංජුපාණි ඉම්රාන් සමග මෙරටට පිටුවහල් කිරුණු අමිල සම්පත් රත්නායකගෙන්ද පැය 14කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රශ්න කරනු ලැබීමෙන් අනතුරුව රොටුඹ පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබුවා. ඔහු අද මොරවක මහිස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 2 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහිස්ත්‍රාත් ශෂිකා මිතුනාරච්චි මෙනවිය නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගත්ත සිව් දෙනාගෙන් එක් අයෙක් වෙන්නේ ඇන්ඩර්සන් ෆර්නෑන්ඩස් යන අය. ඔහුව වැඩිදුර විමර්ශන සඳහා අවශ්‍ය නොවන බැවින් ඔහු අද මුදවා හැරීමට කටයුතු කළා. ඒ වගේම අනුෂ්ක කෞෂාල් හෙවත් ජංගා යන අය මීගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 2 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. මේ අතර අද පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදීද කංජුපාණි ඉම්රාන් මාලදිවයිනට පැන යාමට සැලසුම් කිරීමේ සිද්ධිය පිළිබඳ අදහස් පළ වුණා. ඒ ලංකාවට ඇවිල්ලා ඒ මාලදිවයිනට යනවා කියලා කියන්නේ එයා එතන ඉඳන් ට්‍රාන්සිට් මේකට තමයි යන්න ඕනේ. එතන ට්‍රාන්සිට් එකට ගියාමත් කොහොමත් ඉමිග්‍රේෂන් එක ආගමන විගණනන එකේ පහු කරගෙන තමයි ඌට යන්න වෙන්නේ. එතකොට එතනදී ඌව චෙක් කරන්න ඕනේ. ඉතින් ඒව ඔක්කොම ඌ පහු කරගෙන ගියා නම් අනිවාර්යෙන්ම එනං මේක තුල යම් කිසි කෙනෙක්ගේ සහයෝගය ලැබුණාද කියන එක වෙනම පරීක්ෂණයක් කරන්න වෙනවා. මොකද මේ වගේ අයට කොහොමද ගුවන් තොටුපළ ඇතුළෙත් උදව් එහෙම ලැබුණාද කියන එක බලන්න ඕනේ.
ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විද්‍යාල කිහිපයක ඉදිකරනු නව ගොඩනැගිලි සිසු අයිතිරිපත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු වුණා. පොළොන්නරුව තෝපාවැව මහවිද්‍යාලයේ ඉදිකරනු තෙමහල් ගොඩනැගිල්ල අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිසු අයිතිරිපත් කෙරුණා. ඉන් අනතුරුව විද්‍යාලයේ සිසුන්ගේ දක්ෂතා දැකබලා ගැනීමට පැමිණි ජනාධිපතිවරයා එහිදී ඔවුන් සමග ගීත ගායනයකටද එක් වුණා. මම අද උත්සවයට ඇවිල්ලා ප්‍රධාන ගොඩනැගිල්ල විවෘත කරනවත් එක්කම මාව පන්ති කාමරයකට එක්කගෙන ගියා. එතන සංගීත ටීචර්ත් එක්ක දරුවෝ ඉගෙන වාඩි වෙලා බිම සින්දුවක් කියනවා. මම ඒ බලාගෙන ඉන්නකොට මගේ අතීතයේ ඇදී ගියේ මම මේ පාසලට ගෙනල්ලා අපේ තාත්තා මාව බාර දුන්න දවස. හයේ පන්තියට ඇවිල්ලා මේ පාසලේ එවකට හිටපු සංගීතාචාර්යතුමා කමල්ජී අලෝසියස් තෝපෑ මහවිද්‍යාලයේ වාද්‍ය කණ්ඩායමට මාව ඇතුළත් කරගත්තා. මගේ සංගීත භාණ්ඩයේ එස් රාජ්‍යක මාස දෙක තුනකට පස්සේ සමස්ත ලංකා වාද්‍ය මණ්ඩලවල පාසල් තරඟය ජාතික තරඟය යන්න මාසෙකට ඉතර කලින් ඇලෝසියස් සර් කිව්වා දැන් අපේ කණ්ඩායම යන්න තියෙනවා තරඟයට. ඒ යන්න තියෙන්නේ මලියදේවෙට. ඒක නිසා දැන් මේ විදියට පුහුණු වෙන්න ඕනේ, මේ විදිය ඇඳුම් ඕනේ කිව්වා. පිරිමි ළමයි දිග සුදු කලිසමක් මහ ගන්න ඕනේ, අද්දිග සුදු ෂර්ට් එකක් ඕනේ, ඉස්කෝලේ ටයි එක දාන්න ඕනේ, තරඟයට යන්න හෙටයි කියලා කමල් සර් කිව්වා. ආ එන්න දැන් අද රිහර්සල් කරන්න තියෙනවා, හෙට අඳින ඇඳුම් ඇඳගෙන කියලා. ඉතින් ආපුහම දැන් මට දැන්නේ මතක් වුණේ කලිසමක් මහන්න කිව්වයි කියලා. අපි ඒතකොට කොට කලිසන්නේ ඇන්දේ. මං කිව්වා සර් මට නම් බැරි වුණා සුදු කලිසමක් මහ ගන්න. අයියෝ ළමයි කියලා ඔලුවට අත ගහගත්තා. මේ වෙලාවේ මෙතනින් ගියා තෝපය මහවිද්‍යාලේ. ඒ කාලේ අපිට ඉංග්‍රීසි උගන්වපු සර් දංගල්ල කියලා. තවමත් ජීවතුන් අතර ඉන්නවා. ඇලෝසියස් සර් කිව්වා මිස දංගල්ල. දංගල්ල ගාව නැද්ද අයින් කරපු කලිසං එහෙම කියලා කිව්වා. දංගල්ල සර් හරි උස සර් කෙනෙක්. මං මට කොටින්ද මං ඊයේ පෙරේදා කලිසමක් අයින් කළා, ඒක ලොන්ඩරියට දාලා ගෙනහලා නම් කාමරේ ඇති කිව්වා. අනේ දංගල්ල ඕක ගෙනත් දෙන්න මේ ළමයාට කිව්වා. මට දුන්නා. මං ඇඳා. ඇඳලා බලපුවාම අර උඩරට නැට්ටුවන්ට අඳපුවම කොහොම තියන්නේ අල රැලි වැටිලා රැලි වැටිලා. අහුදා කුරුණෑගල මලියදේවට අජ්ජේ ඒ කලිසමම එහෙදිත් ඇන්දේ. කවුරුවත් පිට කෙනෙකුට පේන්නේ නැහැ. මොකද වාඩි වෙලානේ ඉස්රාජ්‍යය ගහන්නේ. ඉතින් ඒක නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. මිරිච්චවිල තෙල් පිරිපහදුව සඳහා වන ගිවිසුම සකසා අවසන් කිරීම සඳහා අවම වශයෙන් වසරක කාලයක් ගත වුණු ඇතැයි ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජක ඉන්දියාවේ අකෝඩ් ගෲප් සමාගම පවසන බව රොයිටර් පුවත් සේවය අද වාර්තා කර තිබුණා. කෙසේ වෙතත් ඇමරිකානු ඩොලර් බිලියන 3.85ක විදේශ ආයෝජනයක් සහිත මෙම ව්‍යාපෘතියට පසුගිය ඉරිදා අගමැතිවරයා විසින් මුල්කල තබනු ලැබුවා. ඇමරිකානු ඩොලර් බිලියන 3.85ක විදේශ ආයෝජනයක් සහිතව හම්බන්තොට මිරිච්ච විල අපනයන සැකසුම් කලාපයේ ඉදිකරන ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයේ හා සිමෙන්ති කර්මාන්ත ශාලාවට පසුගිය ඉරිදා මුල්කල තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. ඕමාන රජයේ ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍ය ආචාර්ය මොහමඩ් හමාඩ් අල් රූමි මහතා එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේ එය මෙරට ඉතිහාසයේ ඉහළම විදේශ ආයෝජනය බවයි. කෙසේ වෙතත් එම තෙල් පිරිපහදුව සඳහා වන ගිවිසුම සකසා අවසන් කිරීම සඳහා අවම වශයෙන් වසරක කාලයක් ගතවනු ඇතැයි ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජකයා වන ඉන්දියාවේ අකෝඩ් ගෲප් සමාගම රොයිටර් පුවත් සේවයට පැවසූ බව එම පුවත් සේවය අද වාර්තා කර තිබුණා. ව්‍යාපෘතියේ සැලැස්ම සඳහා ශක්‍යතා ඇගැයීම් වාර්තාවක් ලබාගත යුතු බවත් ඒ සඳහා වසරක කාලයක් ගතවන බවත් එම සමාගම ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් පවසනවා. අකෝඩ් සමාගමේ සභාපති ඉන්දිය රජයේ හිටපු අමාත්‍යවරයෙකු වන එස් ජගත්රාක්ෂගන් මහතා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍යයට මූලික ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළද කිසිදු මට්ටමක ගනුදෙනුවක් සඳහා මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. දැන් තවත් පුවත් කිහිපයක්. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය විසින් අද හදිසි අනතුරු පිළිබඳ පෙරහුරුවක් කොළඹ පුරහල පරිශ්‍රයේදී පවත්වනු ලැබුවා. ගල්ල දොඩම් දුවේදී පසුගියදා මෝටර් රථයක් දුම්රියක ගැටි එක් අයෙකු ජීවිතක්ෂයට පත් වූ දුම්රිය හරස් මාර්ගයේ විදුලි සංඥා තවමත් නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. අද දුම්රිය දෙපාර්තමේන්තු බලධාරීන් පැමිණ මෙම විදුලි සංඥා ක්‍රියා විරහිත කිරීමට උත්සාහ කිරීමේදී ජනතාව ඊට විරෝධය පළ කළා.
පන්නිපිටිය මොරකැටිය පරමධම්ම විහාරාධිපති සල්පිට කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොට්ටාවේ ප්‍රේමරතන නාහිමියන්ගේ 77 වන ජන්මදිනයේ නිමිති කරගනිමින් අනුරාධපුර ඇලයාපත්තුව මහ ඇහැටුවැව ගෞතම සම්බුද්ධ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝවාස්සය සංඝ සතුකොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය පසුගියදා පැවැත්වුණා. මෙහිදී කොට්ටාවේ පරමධම්ම විහාරස්ථානයේ දායක දායිකාවන්ගේ මූල්‍යානුග්‍රහයෙන් ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 85ක් සඳහා වියලිසලක ලබා දීමද සිදු කෙරුණා. 2018 වසරේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊ රාත්‍රියේ නිකුත් කෙරුණා. එහිදී දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ නිලක්නා දිසිවරි වර්ෂවිතාන ශිෂ්‍යාවට හිමිව තිබෙනවා. දෙවන ස්ථානය සිසුවියන් තිදෙනෙකුට හිමිව තිබීම විශේෂත්වයක්. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම ස්ථානයේ කොළඹ විශාකා විද්‍යාලයේ නිලංකා දිසිවරි වර්ෂවිතාන ශිෂ්‍යාව හිමි කරගත්තා. එමෙන්ම දිවයිනේ දෙවන ස්ථානය හිමි කරගත් සිසුවන් තිදෙන අතරට එම විද්‍යාලයේම ගරසිංහ ආරච්චිගේ සවිදි හංසාදී ශිෂ්‍යාවද ඇතුළත්. මේ ජයග්‍රහණය ගැන මට ගොඩක් සතුටුයි. දිනපතා පාසල් ආවා. ගුරුවරු අපිට ගොඩක් උදව් කළා. හොඳට ඉගෙන ගන්න, පෙළ පොත්වල මඟ පෙන්වීමත් මට ගොඩක් ලැබුණා. හොකී ක්‍රීඩාවේ නිරත වෙනවා. බටහිර තූර්යවාදක කණ්ඩායමේ සමාජිකාවක් මම විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. මගේ ඉදිරි බලාපොරොත්තුව ඉංජිනේරුවරියක් වෙන්න. 10, 12, 11 එයාගේ දවසේ වැඩ ටික එයා ඉවර කරගත්තා. ඉස්සරහට විභාගයට ලියන්න ඉන්න නංගිල මල්ලියට කියන්න තියෙන්නේ, ඔයාලා කරන ඕනම වැඩ බොහොම සැලසුම් සහගත කරන්න. ඔයාලා ඉස්සරහට යනකොට ඔයාගේ යාළුවන්වත් ඇදගෙන ඉස්සරහට යන්න. පළවෙනි ස්ථානයේ සහ දෙවෙනි ස්ථානයේ එකවර පාසලට ලැබීම විජයග්‍රහණයක්. මේ දරුවන් දෙදෙනාට මම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. මේ අතර සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවන ස්ථානයේ හිමි කරගත් සිසුවන් තිදෙනා අතරට ගම්පා රත්නාවලී බාලිකා විද්‍යාලයේ සංජානී දිලේකා කුමාරිද ඇතුළත්. ගොඩක් සතුටුයි. හොඳට අධ්‍යාපන කටයුතු ටික කරගෙන ගියා. ඉදා දෙන දේවල් එදාම පාඩම් කළා. හෙට දවසේ තියෙන දේවල් කලින් දවසේ බලාගෙන ගිහිල්ලා එතකොට මැඩම්ලා කියන දේවල් හොඳට තේරුම් ගන්න මතක තියාගන්න හැකියාව ලැබුණා. මාතර සුජාතා විද්‍යාලයේ මින්දි රෙබෙකා ශිෂ්‍යාව දෙවන ස්ථානයේ හිමි කරගත් අනෙක් ශිෂ්‍යාවයි. ලංකාවේ 10 දෙනා අතරට එයි කියලා බලාපොරොත්තු වුණා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව පස්වන ස්ථානයේ කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ගයත්‍රි හර්ෂිලා ලිහිණිකඩු ආරච්චි සිසුවිය හිමි කරගෙන තිබෙනවා. මේ අතර 6 වන ස්ථාන සඳහා සිසු සිසුවියන් 5 දෙනෙකු පත්ව සිටීම විශේෂත්වයක්. ඒ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සඳලි රත්නායක, කොළඹ රාජකීය විද්‍යාලයේ යසංක සමරකෝන් සහ කවිරු මෙත්නුක, ගාල්ල මහින්ද විද්‍යාලයේ ශස්මිත ලියනගිය සහ හොරණ තක්ෂිලා මහාවිද්‍යාලයේ හිමාශි එරන්දිකා. මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ කංජතය සම්පත් සංවර්ධන අමාත්‍යංශවල වර්ෂේෂ අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මේ කාරක සභා අවස්ථා විවාදයේදී මැති ඇමතිවරු පළ කළ අදහස්. මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කිව්වා මම මහනුවරට වැසිකිළියක්වත් අතල් නැහැ කියලා. මම දන්වන්න කැමති මහනුවර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් මිලියන 5386ක පාරවල් හදලා තියෙනවා. මම ඔබතුමාට කිව්වේ මහනුවර මන්තිරු හතර පාරේ අපි දිගට හදාගෙන ආව හීරස්කල හන්දිය දක්වා. ඔබතුමා මහමාර්ග ඇමතිවරයා හැටියට හීරස්කල හන්දියේ ඉඳලා දුම්රිය පොළ දක්වා මන්තිරු හතරේ ඒ දෙක ඔබතුමාට කරගන්න බැරි වුණා කියන කම කිව්වා. ඒක පිළිගන්න ඕනේ. උඩරට පළාත්තල ඉන්න සීල් දෙනාම බලාපොරොත්තු වෙන අධිවේගී මාර්ගය. දැන් මේ අධිවේගී මාර්ගය ගැන අර්බුදයක් ඇති වෙලා තියෙනවා තුන්වෙනි කොටස ගැන. නමුත් පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි අපි මේ අවුරුද්දේ අන්තිමට ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි කොටස පොතු වැරි ඉඳලා ගලගෙදර සම්බන්ධයෙන් අපේ පළාතේ ප්‍රශ්නයක් තියෙනවා විවිධ විදිහට බන්දි කෙවලා තියෙනවා කියලා. ඒ පිළිබඳව මොකක් හරි කරන්න වෙයි. සමහර අයට අඩුවෙන් ඒ පැත්තේ තැන්වල තියෙන අනිත් පැත්තට වැඩියෙන් ගෙවලා තියෙනවා. ගලන තැන්වල උඩින් යන්න කියලා. නමුත් ඒවා කිසි දෙයක් සැලකිල්ලට ගත්තේ නැහැ. ලොකු පරිසරහානියක් වෙලා තියෙනවා නාරම්මල පොල්ගහවල් ප්‍රදේශ. මම ඔබතුමා කියන එක පිළිගන්නවා. දකුණු අධිවේගී මාර්ගය ඒක පාරක් වගේම ඩෑම් එකක්. වතුර යටින් යන්න මාර්ග බොහොම අඩුයි. ඒකයි ඔය දකුණු පළාතේ නිතර යට වෙන්නේ. ඒකේ අපි පාඩක් ඉගෙනගෙන කුරුණෑගල දක්වා හදන කොටස 130 කුළුණු වත පාර ඉදි කරන්න කටයුතු කරලා තියෙනවා. වතුර බහින්න. මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලේ අධිවේගී මාර්ග දියුණු කරලා තියෙන කිලෝ
කිලෝමීටර් 176ක් පමණයි. අපි අධිවේගී මාර්ග කිලෝමීටර් 144ක් මේ අවුරුද්ද විවෘත කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 37ක් වැඩ ආරම්භ කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි කොටස කිලෝමීටර් 32ක් අපි බලාපොරොත්තු වෙනවා හෙට අනිදා අත්සන් කරලා වැඩ ආරම්භ කරන්න. ඉඟුරුකඩේ හන්දියේ සිට වරායේ චෛත්‍ය දක්වා කුළුණු මත අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 5.5ක් ගිවිසුම් අත්සන් කරලා වැඩ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. කැලණිය රාජගිරිය අතුරුගිරිය කිලෝමීටර් 17ක කුළුණු මත අධිවේගී මාර්ගයේ BOT බේසිස් එකේ ලබා දෙන්නට මාස දෙකක් ඇතුළත අපි සූදානම් කරන බව සතුටින් කියන්න කැමැති. රුවන්පුරත් අපි ආරම්භ කරන ජෝන්සන් වේලත් නැමැතුමා. මේ රුවන්පුර අධිවේගී කටයුතු ආරම්භ කරනවා නම් කරුණාකරලා කියන්න කවදා ආරම්භ කරන්න කි. පෞගේ අවුරුදු 4ෙම මට කියාපු දෙයක් තමයි මේක ආරම්භ කරනවා ආරම්භ කරනවා ආරම්භ කරනවා. මේවර අයවැය වාර්තාවේ තියෙන රුපියල් මිලියන 1000ක් වෙන් කළා. නමුත් මිලියන 1000 මේ මං හිතන්නේ මේ ඉඩම් වලට වන්දි ගැනීමට සෑහෙයි කියලා. මේක අපි දෙගොල්ලෝ එකතු වෙලා අපි මේක ඉක්මනට හදමු. මේ ගැන මිනිස්සුන්ගේ ලොකු ඉල්ලුමක් තියෙනවා. දශක 6ක කාලයක් පුරා සිනමා පසුබිම් ගායනයෙන් මෙරට රසික හදවත් තමන් දානන්දයට පත් කළ සිනමා අමරේ රිදී සීනුව ඇන්ජලින් ගුණතිලක කලා ශිල්පිනිය අද අභව ප්‍රාප්ත වුණා. ඇය සිය දිවිසරේ නිමා කළ අදට ඇගේ 53 වන විවාහ සංවත්සරයේදී තිබීමත් දෛවෝපගත සිදුවීමක්. සිනමා අමරේ රිදී සීනුව ඇන්ජලින් ගුණතිලක අද කොළඹ ජාතික රෝහලේදී අභව ප්‍රාප්ත වුණා. මිය යන විට ඇගේ වයස අවුරුදු 79ක්. සුදු පාට මීදුම් ගලලා අරපිනේ 1939 වසරේදී මාතරදී උපත ලබා වයස අවුරුදු 13දී ළමා පිටියෙන් ගායන දිවිය අරඹන ඇන්ජලින් ගුණතිලක 1958 වසරේදී චිත්‍රපට පසුබිම් ගායනයට එක්වන්නේ සොහිරෝ චිත්‍රපටයෙන්. පසුව සදහටම ඔබ මගේ හොඳට හොඳයි හිතුවත් හිතුවාමයි සංගීතා ඇතුළු චිත්‍රපට ගණනාවකට ඇය පසුබිම් ගායනයෙන් දායක වූ අතර ඇයගේ හඬින් කැවුණු ගීත සංඛ්‍යාව 5000කට අධිකයි. ඇය තම 79 වෙනි උපන්දින සැමරුවේදී දෙරණ ලිටල් ස්ටාර් සීසන් 9 හි ජනප්‍රියම තරුව බවට පත් වූ අක්ෂ චමුදි දැරිය සමග ගීත ගායනයෙන් සතුටු වූ අයුරු සමාජ මාධ්‍යවල පවා කාගේත් අවධානයට ලක් වුණා. එදින තම ගීත ගායනා කිරීම සඳහා ඇන්ජලින් ගුණතිලක ශිල්පිනිය අක්ෂ චමුදි දැරියට අවසර ලබා දුන්නේ ඇය සතු නිහතමානීකමද මොනවට පෙන්වා දෙමින්. 1966 මාර්තු මාස 29 ඒ කියන්නේ අද අපේ 53 වෙනි අවුරුද්ද. වට හිටියේ ඇස්තරයිනේ එච්චරයි අපි දැන් හැමදාම එකට හිටියේ. දැන් Big Match Fever විශේෂාංගය. කොළඹ DS රණායක විද්‍යාලය සහ කොළඹ මහනම විද්‍යාලය අතර 13 වන රන්මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද පිසරා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. තරගයේ කාසිය වාසය දිනු මහනම විද්‍යාලයේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පඳුරු පහර දුන් කොළඹ DS රණායක විද්‍යාලය කඩු 9ක් දැවී ලකුණු 244ක් රැස් කරගෙන සිටියදී සිය ඉනිම අතිටුවා පඳුරු පහර දීමේ අවස්ථාව මහනම විද්‍යාලයට ලබා දුන්නා. අනතුරුව සිය පළමුවෙනි මැරඹු මහනම විද්‍යාලය අද දිනේ සඳහා තරගය නතර කරන විට කිසිවෙකු නොදෙවී ලකුණු 20ක් රැස් කරගෙන සිටියා. මේ අතර කළුතර 30 මධ්‍ය විද්‍යාලය සහ කළුතර විද්‍යාලය අතර 61 වන මැංගුස් සටන මහා ක්‍රිකට් තරගය අද කළුතර සරේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. තරගයේ ප්‍රථමයෙන් පඳුරු පහර දුන් කළුතර 30 මධ්‍ය විද්‍යාලය සිය පළමුවෙනිමට සිය රුධිනා දැවී ලකුණු 145ක් රැස් කළ අතර අද දිනේ නිමාවන විට කළුතර විද්‍යාලය සිය පළමුවෙනිමට සියල්ලන් දැවී ලකුණු 161ක් රැස් කළා. මේ සමගින් අද දින රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් අවසන්. සුබ රාත්‍රිය.